ඊළඟ ජනාධිපතිවරණේ කවදාද කියන ප්‍රශ්නේ ජනාධිපතිතුමාටත් දෙගිඩියාවක් ඇති වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතේ විමසන්න යනවා කියලා ලොකු රාවයක් පැතිරෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තිය අනුව ජනාධිපතිතුමාගේ දූරකාලයේ අවුරුදු 5ක් 2005දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මණ්ඩලයක් කියනවා ජනාධිපතිතුමාගේ දූරකාලයේ ආරම්භ වන්නේ දිවුරුන් දුන්න දින සිටය කියලා. එහෙනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දූරකාලයේ අවසන් වෙන්නේ 2020 ජනවාරි මාසේ 9 වෙනිදා. ඊළඟ ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුව 2019 නොවැම්බර් 9යි දෙසැම්බර් 9යි අතර පැවැත්විය යුතුයි. ඒ අනුව 2019 සැප්තැම්බර් 7 වෙනිදාත් ඔක්තෝබර් 26 අතර දිනක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුමයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකතුමා අත්සන් තබන්නේ 2015 මැයි මාසේ 15 වෙනිදා. අන්න ඒක පදනම් කරගෙන ජනාධිපතිතුමාගේ දූරකාලය 2015 මැයි මාසේ 15 වෙනිදාගෙන් ආරම්භ වෙලා 2020 මැයි මාසේ 15 වෙනිදා දක්වා පවතිනවාය කියන තර්කය මත තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යන්නේ. හැබැයි 19 වන සංශෝධනයේ කිසිම තැනක ජනාධිපතිතුමාගේ දූරකාලයේ ආරම්භ වන්නේ 19 වන සංශෝධනයට අත්සන් තැබූ දින සිටය කියලා අන්තර්කාලීන විධිවිධානයක් සඳහන් වන්නේ නැහැ කියලා ඉතාම වගකීමෙන් මම ප්‍රකාශ කරනවා. කිසිම සෞඛ්‍ය ප්‍රශ්නයක් නැහැ ඉතුමා ඉතාම සුවයෙන්. ඇමරිකානු පුරවැසිභාවයේ පිළිබඳ ප්‍රශ්නේ 100%ක විසඳාගෙන ඇත. පවතින නඩුවල කුමන තීන්දු ලැබුණත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිරේ දැම්මත් එතුමා තමයි අපේ ජනාධිපති අපේක්ෂ. 1989දී තිලක් කරුණාරත්න මහත්තයා, 2010දී පාලිත තෙවරප්පෙරුම් මහත්තයා, 2015දී ප්‍රේමලාල් ජයසේකර මහත්තයා අපට උගන්වපු පාඩම තමයි හිරේ ඉඳන් ඡන්ද කරද්දී වෙනදට වඩා අනිවාර්යම ඡන්ද හම්බෙලා ලැයිස්තු අංක එක වෙනවා. මගේ විශ්වාසය මැක්සිස්.